සියලු දෙනාම සාදරෙන් පිළිගන්නවා වික්‍රම් සිනමා YouTube channel එකට. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා ලස්සනම ලස්සන මූවී එකක්. මේ මූවී එකේ නම තමයි තන්තිරම්. ඉතින් එහෙනම් වැඩි කතා මුකුත් නැතුව අපි යමු මේ සුපිරි මූවී එකට. මූවී එක ආරම්භ වෙනකොටම අපිට පෙන්වන්නේ යාළුව සෙට් එකක් පාටියක් දාන්න ගිහිල්ලා ඉන්න අවස්ථාවක. කොහොමාරි මේ පාටිය පටන් අරගෙන ටික වෙලාවක් ගියාට පස්සේ එතන හිටපු කොල්ලෙක් අචේ කියන යාළුවට කියනවා කම්මැලිකම යන්නත් එක්ක මොකක් හරි හොල්මන් කතාවක් කියන්න කියලා. ඊට පස්සේ අජේ කියනවා හරි එහෙනම් මම අපේ ගමේ සිද්ධ වුණ ඇත්තම හොල්මන් කතාවක් ඔයාලට කියන්නම් කියලා. ඉතින් මේ අජේ කතාව පටන් ගන්න කලින් යාළුවන්ට දෙවියන් විසින් මවපු ජිම් කියලා අමනුෂ්‍ය කොට්ටාසයක් ගැන කියනවා. මේ ජිම් කියන අමනුෂ්‍යන්ට ලොකු බලයක් තියෙනවා. එයාලට ඒ බලය පාවිච්චි කරලා ඕනම වෙලාවක මනුස්ස වේශයක් ගන්නත් තිරිසන් වේශයක් ගන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට දෙවියෝ එයාලව මවද්දි එයාලට නීති වගයක් දාලා තියෙනවා. ඒකේ ප්‍රධානම නීතිය තමයි එයාලට කවදාවත් බෑ මනුස්සයෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න. ඒත් සමහර ජිම්ලා ඉන්නවා මනුස්සයෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්න. අජය දැන් මේ යාළුවන්ට කියන්න යන හොල්මන් කතාවත් මේ ජිම් කියන අමනුස්සෙන්ට සම්බන්ධ එකක්. අජය මේ අතීත කතාව ආරම්භ කරන්නේ ලක්ෂ්මී ගිනිකෙලි කියන රතිඤ්ඤ කම්මලේ. කවුද කාන්තාවක් පොඩි ළමෙක් එක්කගෙන මේ රතිඤ්ඤ හදන වැඩපළට එනවා. ඒ එනකොට මේ රතිඤ්ඤ කම්මලේ අයිතිකාරයා වෙන අදිබාන් කම්මල ඇතුළට වෙලා වැඩ කරමින් ඉන්නේ. මේ වෙලාවේ අර කාන්තාව ඇවිල්ලා කියනවා ඔයාගේ පුතා බාලචන්ද්‍රන් ඇවිල්ලා එළිය බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ අදිබාන් එයාගේ පුතාගෙන් අහනවා පුතේ ඔයා ඇයි මේ වෙලාවේ මෙහාට ආවේ කියලා. ඒ අහනකොට පුතා අරගෙන ආපු කොළයක් මේ අදිබාන්ගේ අතට දෙනවා. ඒ කොළේ ලියලා තියෙන එක කියවුවාට පස්සේ තමයි මෙයාට තේරෙන්නේ එයාගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක පැනලා ගිහිල්ලා කියලා. ඊට පස්සේ අදිබාන් එයාගේ වැඩපළට ළඟින්ම තියෙන ගමේ හිටපු තවත් ගෑනු කෙනෙක් කසාද බඳ ගන්නවා. මේ විදිහට කාලයක් ගෙවිලා ගියාට පස්සේ අදිබාන් එයාගේ වැඩපළ කරගෙන යන එයාගේ පුතා බාලචන්ද්‍රන්ට බාර දෙනවා. බාලචන්ද්‍රන් මේ විදිහට වැඩ කරගෙන යනකොට එක දවසක් වැඩපළේ ඉන්න ගෑනු ළමෙක් එයා ළඟට ඇවිල්ලා කැවිලි පාර්සලක් දීලා කියනවා එයා කසාද බඳිනවා කියලා. ඒත් බාලචන්ද්‍රන් එතන වැඩ කරන කාසිට ඒ වෙලාවේ කතා කරලා කාසි අද ඔයාගේ උපන්දිනේ නේද කියලා එයාට සල්ලි වගේක් දීලා සුභපතනවා. හැබැයි අර කසාද බඳිනවා කියන ආපු ගෑනු ළමයා බාලචන්ද්‍රන් ගණන් ගන්නවත් නැහැ. මොකද එයාගේ අම්මා කරපු වැඩේ නිසා මේ බාලචන්ද්‍රයන් හැම කාන්තාවකටම වෛර කරන නිසා. බාලචන්ද්‍රයන් කොච්චර අකමැති වුණත් එයාගේ තාත්තා එයාට තනිකඩව ඉන්න දෙන්නේ නැහැ. කොහොමාරි කරලා බලෙන්ම වගේ ලස්සන කෙල්ලෙක්ව මේ බාලචන්ද්‍රයන්ට කසාද බඳිනවා. ඉතින් එයාට බඳින ලස්සන කෙල්ලගේ නම තමයි අලාගිනි. ඕනම කෙනෙක් ආසාවෙන් ඉන්න දවසක් තමයි ජීවිතේ පළවෙනි මංගල රාත්‍රිය කියලා කියන්නේ. ඒත් අලාගිනි එයාගේ හැඟීම් බෙදා ගන්න ආදරණීය ස්වාමි පුරුෂයා ඇඳට එනකම් බලාගෙන ඉන්න වෙලාවේදී එයා ළඟට ආපු බාලචන්ද්‍රන් අලාගිනිගේ ඒ ආදරණීය හැඟීම් ආසාවන් පළවෙනි දවසේම බොඳ කරලා දානවා. එයා කියනවා මම නම් මේ කසාදයට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් අපේ තාත්තගේ බලකිරීමට තමයි මම මේකට කැමති වුණේ කියලා. ඒ නිසා මට සමා වෙන්න අලාගිනි කියලා එයාව තනි කරලා මෙයා එළියට ගිහිල්ලා නිදා ගන්නවා. ඊළඟ දවසේ උදේම නැගිටපු අලාගිනි බාලචන්ද්‍රයා නිදාගෙන ඉන්න තැනට ගිහිල්ලා එයාට කතා කරලා වැඩපළට යන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. ඊට පස්සේ එයා ලෑස්ති වෙලා වැඩට යන්න හදද්දි අලාගිනි බාලචන්ද්‍රයාට උදේ කෑම කාලා යන්න කියලා කිව්වත් බාලචන්ද්‍රයන් මට දැන් බඩගිනි නැහැ කියලා ගෙදරින් පිට වෙලා එයාගේ වැඩපළට යනවා. ඊට පස්සේ අපට මේ මූවී එකේ පෙන්නනවා වැඩපළේ ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් කාමරයක් අස් කරමින් ඉන්නවා. ඒ වෙලාවේ මේ කාමරයේ ඇතුළේදී අමනුෂ්‍ය බලවේගයක් එහළ දිහා බලාගෙන ඉන්නවා වගේ මූවී එක අපට පෙන්නනවා. හැබැයි ඒ ගෑනු ළමයින් දිහා මේ අමනුෂ්‍ය බලවේගය බලාගෙන ඉන්නවා කියලා එයාලා දන්නේ නැහැ. මේ අතරේ තමයි බාලචන්ද්‍රයන් ගෙදරින් පිටත් වෙලා එයාගේ වැඩපළට එන්නේ. ඒ එනවත් එක්කම අර අමනුෂ්‍ය බලවේගයත් බාලචන්ද්‍රයන්ගේ පස්සෙම යනවා. මෙහෙම ටික දවසක් ගෙවිලා ගියාට පස්සේ බාලචන්ද්‍රයන් වැඩපළට වෙලා ගණන් වගයක් එකතු කර කර ඉන්න වෙලාවේදී එයාට එක පාරටම ඇහෙනවා පිටිපස්සේ ඉඳලා කවුරු හරි කෙනෙක් 7860 කියලා එයාගේ කනට කරලා කියනවා. ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව බාලචන්ද්‍රයන් වැඩපළේ වියදම් වගයක් එකතු කරන්න පටන් ගන්නකොටම කාමරයේ තියෙන ලයිට් එක පාරටම නිවි නිවි පත්තු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකත් සාමාන්‍ය විදිහටම දැකපු බාලචන්ද්‍රයන් ආයෙත් අර ගණන් ටික එකතු කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ සේරම වියදම් වල එකතු වෙන්නේ 7860යි. එතකොටම එයාට තේරෙනවා ඒ ගාන හරියටම මීට කලින් කවුරු හරි කෙනෙක් කීවා නේද කියලා. ඒත් එක්කම අර අමනුෂ්‍ය බලවේගය එයාට පිටිපස්සෙන් ඉඳන් කියනවා ඔයාට ආපු ගාන මම හරියටම මීට කලින් කිව්වා නේද බාලචන්ද්‍රන් කියලා. ඒ වෙලාවේ බාලචන්ද්‍රයන් හොඳටම බය වෙලා එතනින් යන්න හදද්දී අහපව් එයාට මේ කාමරයේ ඇතුළෙන් ඉඳන් කතා කරන අමනුෂ්‍ය බලවේගය කියනවා කලබල වෙන්නේ නැතුව ටිකක් නතර වෙන්න කියලා.
ඊට පස්සේ මේ අමනුස්ස බලවේගය කියනවා ඔයා හිතන්නේ මේක ඔයාගේ හිතේ මැවුණ දෙයක් කියලාද? ඔන්න මන් දැන් ඔයාට කතාවක් කියනවා. ඒ කතාව ඔයා විතරක් දන්න, අනිත් හැමෝම නොදන්න කතාවක් කියලා. මීට අවුරුදු 5කට කලින් මේ වැඩපලේ කවුරු හරි සල්ලි හොරකම් කළා. ඒ වෙලාවේ ඔයා කිව්වා ඒ සල්ලි හොරකම් කලේ වැඩපලේ වැඩ කරන වෙන්බු කියලා. ඒ කතාව අහපු ඔයාගේ තාත්තා වෙන්බුව රස්සාවෙන් අස් කරලා දැම්මා. ඔයාට මතකයි නේද? ඒත් ඔයාගේ තාත්තා තවමත් දන්නේ නැහැ ඒ සල්ලි ගත්තේ ඔයා කියලා. අනික ඒ සල්ලි ඔට්ටුවට දාන්න ගිහිල්ලා ඔයාට ඒ සල්ලි නැති වුණා නේද කියලා මේ අමනුෂ්‍ය බලවේගය බාලචන්ද්‍රන්ගෙන් අහනවා. ඊළඟට බාලචන්ද්‍රයන් කල්පනා කරන්නේ මේ කතා කරන කෙනා කොහොමද මේ දේවල් දන්නේ කියලා. ඒ හින්දා ඒ කෙනාගෙන් අහනවා ඔයා කවුද කියලා. හැබැයි ඉතින් මෙතනදී අර අමනුෂ්‍ය බලවේගය මෙයාට කියනවා ඔයාට මම කවුද කියන එක වැඩක් නැහැ, මගෙන් ඔයාට ලැබෙන්න තියෙන ප්‍රයෝජනේ විතරයි වැදගත් කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ බාලචන්ද්‍රයන් තවත් වෙලා වැඩපලේ රැඳිලා ඉන්නේ නැතුව එතනින් පිට වෙලා යනවා. පස්සේ යාගේ තාත්තා ළඟට ගිහිල්ලා මේ සිද්ධ වුණ දේ සම්බන්ධයෙන් වෙච්ච හැමදේම තාත්තට කියනවා. ඒත් ඉතින් යාගේ තාත්තා හිතන්නේ වැඩවල තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක යාගේ පුතාට මේ වගේ දේවල් හිතෙන්නේ නැති කියලා. ඉතින් බාලචන්ද්‍රයන් දිගින් දිගටම ඒ ගැන කියද්දි යාගේ තාත්තා කියන්නේ ඔයාට වැඩපලේ වැඩ කරගෙන ඉන්න බැරි නම් ඒක කෙලින්ම කියන්න, ඔය වගේ විකාර දේවල් කියන්නේ නැතුව කියලා. තාත්තා එයා කියන කිසි දෙයක් ගණන් ගත්තේ නැති නිසා බාලචන්ද්‍රයන් තාත්තත් එක්ක තරහින් වගේ යාගේ ගෙදරින් පිට වෙලා යනවා. ඊට පස්සේ ටික වෙලාවක් එළියට වෙලා ඉඳලා බාලචන්ද්‍රයන් එයාගේ ගෙදර යනවා. එයා එනකන් අලාගිනි එළියට වෙලා බලාගෙන හිටියත් බාලචන්ද්‍රයන් අලාගිනිව ගණන් ගන්නවත් නැහැ. තමන්ව කොච්චර නොසලකා හැරියත් ඒන්නේ තමන්ගේම සැමිය නිසා අලාගිනි එයා ළඟට ගිහින් කියනවා කෑම කන්න එන්න කියලා. ඒ වෙලාවේ බාලචන්ද්‍රයන් කියනවා මම තාත්තාව බලන්න ගිහින් එහෙන් කාලාවේ, ඒ හින්දා දැන් කෑම ඕනේ නැහැ කියලා. ඊට පස්සේ බාලචන්ද්‍රයන් කල්පනා කරන්නේ අර අමනුෂ්‍ය බලවේගයේ එයාට කියපු දේවල් ගැන. ඉතින් දැන් මූවී එක අපට පෙන්නනවා එදා රාත්‍රියේ බාලචන්ද්‍රයන් නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවේ එයා පොරවන් හිටපු සීට් එක පාරටම ඇදිලා යනවා. පස්සේ බාලචන්ද්‍රයන් කලබල වෙලා ඇහැරලා වටපිට බලද්දී එයාට පේනවා එයා නිදාගෙන ඉද්දි පොරවගෙන හිටපු සීට් එක කොට්ටේ එහා පැත්තෙන් ලස්සනට නමලා තියෙනවා. ඒත් එක්කම එයා බය වෙලා ආයෙත් සීට් එක ඔළුවේ ඉඳලම පොරවගෙන නිදා ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් සීට් එක ඈත් කරලා බලද්දි එයා දකිනවා එහා දිහා බලාගෙන හිටපු අමනුෂ්‍ය ආත්මය එක පාරටම එයාගේ පැත්තට එනවා. ඒත් එක්කම බාලචන්ද්‍රයන් හයියෙන් කෑ ගහලා බය වෙලා නැගිටිනවා. ඉතින් ඒ ඇහුණ සද්දෙත් එක්කම අලාගිනිත් බය වෙලා දුවගෙන ඇවිල්ලා එයාට වතුර එකක් දීලා එයා ළඟටම වෙලා ඉන්නවා. බාලචන්ද්‍රයන් බය වුණ වෙලාවේ අලාගිනි එයා ළඟට ආව නිසා මෙච්චර දවසක් බාලචන්ද්‍රයන්ට අලාගිනි ගැන තිබ්බ තරහ නැති වෙලා ගිහිල්ලා එයාගේ හිතේ අලාගිනි ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් එදා මේ දෙන්න එයාලගේ පළවෙනි සහ ජීවිතේ සුන්දරම රාත්‍රිය ගත කරන්න පටන් ගන්නවා. එදා බාලචන්ද්‍රයන් අලාගිනිට එයාගේ අම්මා වෙන කෙනෙක් ළඟට ගියපු කතාව අලාගිනිට කියනවා. අම්මා හැම දෙයක් කරපු නිසා එදා ඉඳන් බාලචන්ද්‍රයන් කිසිම කාන්තාවක් විශ්වාස කළේ නැහැ කියලත් කියනවා. ඉතින් එයාගේ අම්මා කරපු වැරද්දට අලාගිනිට මේ වෙනකන් සලකපු විදිය වැරදි කියලා තේරුම් ගත්ත බාලචන්ද්‍රයන් අලාගිනිගෙන් එතනදී සමාව ඉල්ලනවා. ඒ වගේම එදා ඉඳන් අලාගිනිට ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දවසක බාලචන්ද්‍රයන් අලාගිනිත් එක්ක යනවා එයාගේ වැඩපලේ වැඩට එන චන්ද්‍ර කියන ගෑණු ළමයාගේ ගෙදර. ඒ යන්නේ එදා චන්ද්‍ර එයාගේ වෙඩින් එක බාලචන්ද්‍රයන්ට කියන්නාවත් බාලචන්ද්‍රයන් පොඩ්ඩක්වත් ඒ චන්ද්‍රව ගණන් ගත්තේ නැහැනේ. ඉතින් මේ වෙනකොට බාලචන්ද්‍රයන්ට තේරලා තියෙන්නේ එයා මෙච්චර දවසක් කරේ ලොකු වැරද්දක් කියලා. අන්න ඒ නිසා වෙඩින් එකට එන්න බැරි වුණා කියලා චන්ද්‍රගෙන් සමාව ඉල්ලලා එයාට තෑගක් ගිහින් දෙනවා. ඉතින් බාලචන්ද්‍රන් මේ විදිහට වෙනස් කරන්න පුළුවන් උනේ ගොඩක් වටිනා ආදරණීය බිරිඳක් එයාට හම්බ වුණ නිසා. මේ විදිහට කාලය ගත වෙද්දී බාලචන්ද්‍රන් එක දවසක් වැඩපලට ආවට පස්සේ එතන වැඩ කරන සේවකෙක් කියනවා ඔයාගේ තාත්තා ඉන්න කාලේ බඩු ගොඩක් අපි ණයට දුන්නා. ඒත් මහත්තයා ඔයා ආවට පස්සේ ඒ ණයට දෙන එක නවත්තමු නිසා ගොඩක් කට්ටිය දැන් අපෙන් බඩු ගන්නෙ නැහැ. මේ විදිහට ගියොත් අපි හදපු සේරම බඩු නිකම්ම අපතේයයි කියලා. ඒක නැහුවට පස්සේ බාලචන්ද්‍රයන් එයාට කියනවා බඩු ණයට ගත්ත අයගේ විස්තරය වන්න මම ඒ ගැන පරීක්ෂා කරලා බලන්නම් කියලා. ඉතින් එහෙම කියපු බාලචන්ද්‍රයන් වැඩපල ඇතුළට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. මෙහෙම යද්දි එක දවසක් අලාගිනි මේ වැඩපලට එනවා බාලචන්ද්‍රයන්ගේ දවල් කෑම එක අරගෙන. ඊට පස්සේ තින් ගෙනපු කෑම එක එයාට බෙදලා දීලා කෑම කණකන් ළඟට වෙලා බලාගෙන ඉන්නවා. එතකොටම අලාගිනි දකින්නවා කාමරේ තියෙන ලයිට් එක නිවි නිවි පත්තු වෙනවා. ඒ වෙලාවේ අලාගිනි මොන හරි දෙයක් බලාගෙන ඉන්නවා වගේ දැකපු බාලචන්ද්‍රයන් ඒ පැත්ත හැරලා බලද්දි අර ලයිට් එක සාමාන්‍ය විදියට පත්තු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව අලාගිනි අහපව බාලචන්ද්‍රයන්ට කෑම බෙදන්න පටන් ගන්නකොට මෙතන ඉන්න අර අමනුෂ්‍ය බලවේගය එයා දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මේ දෙන්නගේ කවුරුවත් එයා බලාගෙන ඉන්නවා කියලා දකින්නේ නැහැ. ඊට පස්සේ බාලචන්ද්‍රයන් කෑම කාලා ඉවරුණාට පස්සේ අලාගිනි අහපව ගෙදර යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ මේ අමනුෂ්‍ය බලවේගය බාලචන්ද්‍රයන්ට කතා කරනවා. ඒ වෙලාවේ බාලචන්ද්‍රයන් අහනවා ඔයා කවුද, ඔයාට මොනවද ඕනේ කියලා.
ඉතින්ගේ අහපු ප්‍රශ්නයට මේ අමනුස්ස බලවේගේ කියනවා මම කෞද කියන එක වැදගත් නැහැ මගෙන් ගන්න ප්‍රයෝජනය තමයි ඔයාට වැදගත් කියලා. ඒවෙලාවේ බාලචන්ද්‍රයන් මොකද්ද මට ඔයාගෙන් තියෙන ප්‍රයෝජනය කියලා මේ අමනුස්ස බලවේගෙන් අහනවා. එතකොට අර අමනුස්ස බලවේගේ කියනවා බාලචන්ද්‍රන් ඔයා මේ වැඩපල හරියට බලාගනිද කියලා මට සැකයක් තියෙනවා. ඉතින් අපි එකතු වෙලා ඒ තියෙන සැකය නැති කරලා දාමු කියලා. ඒවෙලාවේ බාලචන්ද්‍රයන් අහනවා එහෙම කරන්නේ කොහොමද කියලා. එතකොට මේ අමනුස්ස බලවේගෙක් කියනවා කවදාවත් ලැබපු නැති ආදායමක් ලැබුවොත් ඒ සැකය නැති වෙයි. ඒ දේ ඔයාට මට කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට ටිකක් වෙලා කල්පනා කර කර හිටපු බාලචන්ද්‍රයන් අහනවා ඒකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ කියලා. එතකොටම අර අමනුස්ස බලවේගෙක් කියනවා මම මේක කරලා දෙනවට ඔයාත් මට ඒක උදව්වක් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ බාලචන්ද්‍රයන් කියනවා මම හිතුවා ඔයාට මුකුත් වාසියක් නැතුව මේ වගේ දෙයක් මට කරලා දෙන්නේ නැති වෙයි කියලා. හරි මොකද්ද කියන්න ඔයාට දැන් මගෙන් ඕන උදව්ව. ඒ වෙලාවේ අර අමනුස්ස බලවේගෙක් කියනවා මට ඔයාගේ බින්දගෙන් එක ලේ බින්දුවක් ගෙනත් දෙන්න කියලා. එතකොටම මේක අහපු බාලචන්ද්‍රන්ට හොඳටම කේන්ති ගිහිල්ලා එතනින් යන්න හදද්දි අර අමනුස්ස බලවේගය එයාව නවත්තලා කියනවා පොඩ්ඩක් හිතලා බලන්න මම ඔයාව කිසිම දෙයකින් බය කළේ නැහැ. ඒ වගේම ඔයාට තර්ජනය කළෙත් නැහැ. අනික මං ඔයාට කාවත් මරන්න කියලා කිව්වෙත් නැහැ. මම ඉල්ලුවේ එකම එක ලේ බින්දුවක් විතරයි කියලා. ඒක ඔයාගේ බිරිඳට නොදැනෙන්න ඔයාට ගන්න පුළුවන්නේ පොඩ්ඩක් හිතලා බලන්න එක ලේ බින්දුවකට ඔයාට සල්ලි බලය ගෞරවය යන හැමදේම ලබා ගන්න පුළුවන්නේ කියලා. ඒත් ඉතින් බාලචන්ද්‍රයන් මේ වෙලාවේ කිසිම දෙයක් කියන්නේ නැතුව එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ බාලචන්ද්‍රයන් ගෙදර ඇවිල්ලා මේ ගැන හොඳට කල්පනා කරලා බලනවා දැන් මම මොකද්ද මේකට කරන්න ඕන කියලා. අන්තිමට එයා එක තීරණයක් අරගෙන දවසක් රැ කෑම කාලා ඉවර වෙලා අලාගෙන නිදාගන්න එන වෙලාවේ බාලචන්ද්‍රයන් එයාට බෙහෙත් පැති දාපු කිරි එකක් බොන්න දෙනවා. ඒ කිරි එක බීලා ටික වෙලාවක් ගියාට පස්සේ අලාගෙනිට එක පාරටම සිහිය නැතිව යනවා. එහෙම සිහිය නැති වුණාට පස්සේ මෙයා අලාගෙනගේ ඇඟිල්ලකට ඇනලා ලේ බින්දුවක් අරගන්නවා. ඊට පස්සේ බාලචන්ද්‍රයන් එයාගේ වැඩපළට ගිහින් අර අමනුෂ්‍ය බලවේගයට කියනවා කෝ ඔයා කොහෙද මෙන්න මම ඔයා ඉල්ලපු දේ අරගෙන ආවා කියලා. ඊට පස්සේ අමනුෂ්‍ය බලවේගයේ බාලචන්ද්‍රන්ට කියනවා ඔයා ගෙනාපු ලේ බින්දුව මේ සොඩින් තියලා ඔයාගේ ඇස් දෙක තදින් වහගන්න කියලා. ඊට පස්සේ බාලචන්ද්‍රයන් ඒ කියපු විදියටම ගෙනාපු කුප්පියෙන් ලේ බින්දුවක් අරගෙන මේසය උඩින් තියලා ඇස් දෙක වහගන්නවා. ඒත් බාලචන්ද්‍රයන් ඇඟිලි අතරින් හොරෙන් බලාගෙන ඉන්නවා ඇත්තටම මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ කියලා. ඒත් එක්කම එතනට ආපු අර අමනුෂ්‍ය බලවේගය මේස උඩ තිබුණු ලේ බින්දුව ලෙව කාලා එතනින් නොපෙනී යනවා. ඊට පස්සේ මේ අමනුෂ්‍ය බලවේගය බාලචන්ද්‍රන්ට කතා කරලා කියනවා ඔයා මාව සතුරු කරා වගේම මම ඔයාට වචනයක් දුන්නනේ දැන් ඉඳන් ඔයා හිතෝ වගේම ඔයාගේ ව්‍යාපාර කටයුතු ඔයා හිතෝටත් වඩා දියුණු වෙවි කියලා. ඉතින් ඒ අමනුෂ්‍ය බලවේගය කියපු විදියටම බාලචන්ද්‍රයන්ගේ වැඩපලේ ආදායම දවසින් දවස වැඩි වෙන්න පටන් ගන්නවා. පස්සේ දවසක බාලචන්ද්‍රයන් අලාගිනිත් එක්ක කෝවිලකට යනවා. ඒ ගිහින් දෙවියන් වැඳලා ඉවරුනාට පස්සේ මේ දෙන්න ටිකක් කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ බාලචන්ද්‍රයන් අලාගිනිට පොරොන්දු වෙනවා ඉස්සරහට එන හැම දවසකම ඔයාව ආදරෙන් බලා ගන්නවා කියලා. කාලය මේ විදියට ගෙවිලා යනකොට බාලචන්ද්‍රන්ගේ අලුත් වැඩපලේ වැඩත් සේරම ඉවර වෙනවා. සල්ලි ගොඩක් හම්බ වෙනකොට මිනිසුන්ට ඒකට තියෙන තණ්හාව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහනේ. ඉතින් බාලචන්ද්‍රන්ටත් සල්ලි වලට තියෙන තණ්හාව ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එයාට ඕන වෙනවා තවත් සල්ලි හොයන්න. ඒ නිසා එයා අහබෝ සැරයක් අර අමනුෂ්‍ය බලවේගයට කතා කරනවා. ඒ කතා කරාට පස්සේ අර අමනුෂ්‍ය බලවේගය කිව්ව විදියටම අහබෝ එතනට එනවා. එයාවට පස්සේ බාලචන්ද්‍රන් කියනවා ඔයා හින්දා මට වැඩපළවල් දෙකක්ම හදාගන්න පුළුවන් වුණා. ළඟ එන දීපාවාලි නිසා හැම නිෂ්පාදනයක්ම මම දැන් වැඩි කරලා තියෙන්නේ. ඒ හින්දා මේ පාරත් ඔයා මට උදව් කරොත් ගිය පාරට වඩා ලොකු ලාභයක් ගන්න පුළුවන් කියලා බාලචන්ද්‍රයන් මේ අමනුෂ්‍ය බලවේගයට කියනවා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ අර අමනුෂ්‍ය බලවේගය මෙයාට කියනවා දෙගුණයක් නෙවෙයි මේ ගමේ කිසිම කෙනෙකුට ඔයාව සම කරන්නවත් බැරි ලොකුම සල්ලිකාරයෙක් කරන්න මට පුළුවන්. ඒකට මට ඔයා ගෙවීමක් කරන්න ඕන කියලා. ඒක ඇහුව බාලචන්ද්‍රන් කියනවා හරි ඔයාට ඕන ලේ බින්දුවක්නේ මම ඒක ගෙනත් දෙන්නම් කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ අර අමනුෂ්‍ය බලවේගය කියනවා මම දැනටමත් ඒක රස බලලා තියෙන නිසා මට දැන් ඒ ලේ වලින් වැඩක් නැහැ. මම දැන් ආස කරන්නේ වෙන දෙයකට කියලා. මට ඕන ඔයාගේ බිරිඳගේ රස බලන්න. ඔයා මට ඒ දේ කරලා දුන්නොත් මම ඔයාව අනිවාර්යෙන් ගොඩක් ලොකු උපෝසතෙක් කරනවා කියලා. ඒ කතාව අහපු ගමන් බාලචන්ද්‍රන්ට හොඳටම කේන්ති ගින් ඒ දේ නම් කවදාවත් කරන්නේ නැහැ කියලා කියනවා. එහෙම කියලා බාලචන්ද්‍රන් මෙතනින් යන්න හදනකොට ඒ අමනුෂ්‍ය බලවේගය මෙයාට කියනවා ඔයාට මාව ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේ තැනට ඔයාව ගෙනාවේ මම. ඒ වගේම ඔයාව අහපව පහලට ඇදලා දාන්නත් මට යන්නේ පුංචි වෙලාවක්. ඒ නිසා ඒ ගැන හොඳට හිතලා බලන්න කියලා. අමනුෂ්‍ය බලවේගය කියන කිසිම දෙයක් මේ වෙලාවේ බාලචන්ද්‍රන් අහන්න සූදානම් නැහැ. ඒක නිසා බාලචන්ද්‍රන් අමනුෂ්‍ය බලවේගයට කියනවා මම කිව්ව නිසානේ ඔයා ආවේ. මම දැන් ඔයාට යන්න කියනවා. ඒ නිසා ඔයා අහපව යන්න කියලා. ඒ වෙලාවේ අර අමනුෂ්‍ය බලවේගයේ බාලචන්ද්‍රන්ට කියනවා
ඔයාට පුළුවන් මාව ගෙන්නන්න විතරයි අහපව් යණේක තීරණය කරන්නේ මම කියලා. මේ වෙලාවේ තවත් තර්ක කරලා වැඩක් නැති නිසා බාලචන්ද්‍රයන් මෙතනින් පිට වෙලා යනවා. මෙහෙම ඉන්නකොට එක දවසක් බාලචන්ද්‍රයන් පත්තරයකින් ගොඩක් නරක ආරංචියක් දකිනවා. ඒ තමයි වායු දූෂණය අධික වෙන නිසා රජය රතිඤ්ඤා නිෂ්පාදනය ටික කාලයක් යනකම් තහනම් කරනවා කියලා. ඒ වෙලාවේ එයා වැඩපලේ දෛනික රාජකාරි නවත්තලා කලින් හදලා තිබුණු රතිඤ්ඤා ටික අලුත් වැඩපලට මාරු කරලා යවනවා. එයා එහෙම කරන්න හේතුව තමයි රජය දාපු තහනම අයින් කරපු දවසට අහපව් එයාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බලාගෙන. එදා දවසේ ගොඩක් මහන්සි වුණ බාලචන්ද්‍රයන් ගෙදර ඇවිල්ලා නිදා ගන්නවා. ඒත් එදා රාත්‍රියේදී හිතා ගන්නවත් බැරි තරම් ලොකු වැස්සක් වහින්න පටන් ගන්නවා. ඊළඟ දවසේ උදේම බාලචන්ද්‍රයන්ගේ ගෙදරට ආපු කාසි බාලචන්ද්‍රයන් එක්ක ඉක්මනටම අලුතෙන් හදපු වැඩපළට යනවා. ඒ ගිහින් බලනකොට එයාලා දකිනවා අලුතෙන් හදපු වැඩපලේ වැඩ සේරම ඉවර වෙලා තිබුණේ නැති නිසා ඒක ඇතුලේ තිබුණු සේරම රතිඤ්ඤා බඩුතොගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කියලා. ඉතින් හිතුවවත් නැති විදියට මේ සිද්ධ වෙච්ච දේවල් බාලචන්ද්‍රයන්ට තරහා ගන්න බැරි වෙනවා. ඒ අසන්නකමයි තරහයි එක්ක ඒ වෙලාවේ මෙයා යන්නේ අර අමනුෂ්‍ය බලවේගයට කතා කරන්න. එහෙම ගිහින් මෙයා අහනවා මම ඔයාට කිසිම දෙයක් කරේ නැහැනේ. ඉතින් ඇයි මට මේ විදියට කරේ කියලා. ඒ වෙලාවේ අර අමනුෂ්‍ය බලවේගෙක් කියනවා ඔයාව ඔය විදියට දකින්න එක මටත් තරහා ගන්න අමාරුයි තමයි. ඒත් මටත් ඕන ඔයාට උදව් කරන්න. ඒත් ඔයාට මගෙන් මේ උදව්ව ගන්න තේරෙන්නේ නැහැනේ කියලා බාලචන්ද්‍රන්ට කියනවා. මෙතනදි බාලචන්ද්‍රයට කියනවා ඔයා අලාගිනිය නැතුව වෙන ඕන දෙයක් ඉල්ලන්න මම ඔයාට ඒ ඉල්ලන ඕනම දෙයක් දෙන්නම් කියලා. එතකොට මේ අමනුෂ්‍ය බලවේගෙක් කියනවා මම ඔයාගේ බිරිඳ වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි කියලා. ඒත් ඔයා දන්නවද ඔයාගේ ওই විශ්වාසවන්ත බිරිඳ කලේ ඔයාගෙන් ප්‍රයෝජනය ගත්ත එක විතරයි. ඔයා ඒ මොනවද කියලා හරියට දන්නේවත් නැහැ නේද කියලා බාලචන්ද්‍රයන්ගෙන් අහනවා. මේ වෙලාවේ බාලචන්ද්‍රයන්ට තේරුම් ගන්න බෑ මොකද්ද මේ කියන්නේ කියලා. එයා හිතන්නේ එයාගේ හිත වෙනස් කරන්න තමයි මේ වගේ කතා මේ අමනුෂ්‍ය බලවේගය කියන්නේ කියලා. කොහොම හරි මේ කතා විශ්වාස කරපු නැති බාලචන්ද්‍රයන් මෙතනින් යන්න හදනකොට මේ අමනුෂ්‍ය බලවේගය කියනවා ඔයාට මම කියන එක විශ්වාස නැහැනේ. ඔයාම ගෙදර ගිහිල්ලා ඔයාගේ බින්දකින් අහලා බලන්න කයිලාස් ගැන කියලා. ඊට පස්සේ බාලචන්ද්‍රයන් ගෙදරට ගිහිල්ලා කල්පනා කරනවා අර අමනුෂ්‍ය බලවේගයේ එයාට කියපු කතාව ගැන. මෙහෙම ඉන්නකොට අලාගිනිත් ඇවිල්ලා එතනින් වාඩි වෙනවා. ඒ වෙලාවේ බාලචන්ද්‍රන්ගේ මුහුණත් වෙනස් වෙලා තිබ්බ නිසා එයා අහනවා ඔයා දෙන්නේ මොකක් හරි ප්‍රශ්නකින් නේද කියලා. ඒ වෙලාවේ බාලචන්ද්‍රයන් මෙයාගෙන් අහනවා කයිලාස් කියන්නේ කවුද කියලා. ඉතින් ඒක අහපු ගමන් අලාගිනිගේ මුහුණත් ටිකක් වෙනස් වෙනවා. ඊට පස්සේ එයා එතනදි කියනවා කයිලාස් එක්ක මම ආදරය කළා තමයි, ඒත් එයාට මාව කසාද බඳින්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ කියලා. ඒ හින්දා එයාගේ නෑත්තලා තමයි මම ඔයාව කසාද බැන්දේ කියලා අලාගිනි බාලචන්ද්‍රන්ට කියනවා. ඉතින් මේ කතාව අහගෙන හිටපු බාලචන්ද්‍රන් අහනවා ඔය දෙන්න අතරේ මොනවාම හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයාලා දෙන්න ලිංගිකව එකතු වෙලා තියෙනවද කියලා තමයි බාලචන්ද්‍රයන් මේ අහන්නේ. ඉතින් මේක අහපු ගමන් අලාගිනි කියනවා අපි අතර එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ, මාව විශ්වාස කරන්න කියලා. මෙතනදී අලාගිනි බාලචන්ද්‍රන්ගෙන් සමාව ඉල්ලනවා කලින් යාට කයිලාස් ගැන කියන්න බැරි වුණ එකට. ඉතින් ඊට පස්සේ මේ මූවි කියා අපට පෙන්නනවා බාලචන්ද්‍රයන් අර අමනුෂ්‍ය බලවේගයත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නවා. එතනදී බාලචන්ද්‍රයන් කියනවා තමුන් නිසා මම මගේ බිරිඳව බොරුවට සැක කරා කියලා. මෙතනදී ඒ අමනුෂ්‍ය බලවේගය අහනවා එයාලා වෙන් වෙන්න කලින් එයාලා කොච්චර ලං වෙලා හිටියද කියලා ඔයා ඇහුවේ නැද්ද කියලා. එතනදී බාලචන්ද්‍රයන් විශ්වාසයෙන් කියනවා ඒ දෙන්න අතර කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා. හැබැයි මේ වෙලාවේ අමනුෂ්‍ය බලවේගය මෙයාට කියනවා ඉන්න මං ඔයාට ඇත්ත පෙන්වන්නම් කියලා. බාලචන්ද්‍රයන් දකිනවා අලාගිනි පිරිමි කෙනෙක් එක්ක ඇඳේ නිදාගෙන ඉන්නවා. ඒත් එක්කම අමනුෂ්‍ය බලවේගයේ බාලචන්ද්‍රයන්ගෙන් අහනවා තාමත් ඔයා හිතාගෙන ඉන්නේ ඔයාගේ නෝනා පිරිසිදුයි කියලාද කියලා. මේ විදිහට අලාගිනිමයි කයිලාසයයි ඇඳක ඉන්නවා දැකපු බාලචන්ද්‍රයන්ට ආපු කේන්තියත් එක්කම එයා කෙලින්ම යන්නේ එයාගේ තාත්තාව හම්බ වෙන්න. මේ වෙනකන් සිද්ධ වුණ හැම දෙයක්ම එයාගේ තාත්තට කියවට පස්සේ බාලචන්ද්‍රයන් තාත්තගෙන් අහනවා තාත්තේ මම දැන් මේකට මොකද්ද කරන්න ඕන කියලා. එතකොට අදිබාන් පුතාට කියනවා අලාගිනිව ඒ අමනුෂ්‍යයට දීලා දාන්න කියලා. මේ වෙලාවේ බාලචන්ද්‍රයන් පුදුම වෙනවා ඇයි එයාගේ තාත්තා එහෙම දෙයක් කිව්වේ කියලා. ඒ වෙලාවේ එයාගේ තාත්තා අහනවා වෙන කෙනෙක්ගේ හොර ගෑණියෙක් එක්ක ඔයා මොකටද ජීවත් වෙන්නේ කියලා. අපට සල්ලි තියෙනවා නම් කෙල්ල ඕන තරමක් වුණත් තියාගන්න පුළුවන්. ඒ නිසා ඔයා මම කියපු දෙයක් කරන්න කියලා අදිබාන් බාලචන්ද්‍රයන්ට කියනවා. මේ වෙලාවේ බාලචන්ද්‍රයන් තමන්ගේ තාත්තගෙන් අහනවා මිනිස්සු අලාගිනි ගැන ඇහුවොත් මොකද්ද කියන්නේ කියලා. එතකොට එයාගේ තාත්තා කියනවා කවුරු හරි එයාගෙන ඇහුවොත් එයා පැනලා ගියා කියලා කියන්න කියලා. මෙන්න මේ වෙලාවේදී බාලචන්ද්‍රයන්ට තේරෙනවා එයාගේ තාත්තා එයාගේ අම්මවත් මෙන්න මේ විදියටම අර අමනුෂ්‍ය බලවේගයට දෙන්නේ නැති කියලා. මේ වෙලාවේ අදිබාන් බාලචන්ද්‍රයන්ට කියනවා කාලයකට කලින් මමත් ඔයාගේ තැනම හිටියා, හැබැයි මම එදා හරි තීරණයක් ගත්තා, ඒ නිසා ඔයත් ඒ දෙම කරන්න කියලා.
මෙතැනදි මේ එයා නොකිය කියන්නේ එයාගේ අම්මවත් අර අමනුෂ්‍යයට දුන්නා කියන කතාව. ඊට පස්සේ මේ හැම දෙයක් ගැනම ගොඩක් හොඳින් කල්පනා කරලා බලපු බාලචන්ද්‍රයන් එයාගේ තාත්තට කියනවා අපි අලාගිනිවත් අර අමනුෂ්‍යයට දීලා දාමු කියලා. ඊට පස්සේ මූව එක අපට පෙන්වන්නේ බාලචන්ද්‍රයන් ගෙදර ගිහිල්ලා පුටුවේ හාන්සි වෙලා කල්පනා කර කර ඉන්නවා. ඒ වෙලාවේ එතනට ආපු අලාගිනි එයාගෙන් අහනවා තාමත් ඔයා මගෙත් එක්ක තරහින්ද ඉන්නේ කියලා. එතකොට බාලචන්ද්‍රයන් එයාට කියනවා එහෙම දෙයක් නැහැ, මේ දවස්වල වැඩපලේ ගොඩක් ප්‍රශ්න තියෙන නිසා මම ගිහිල්ලා සාමි කෙනෙක් මුණ ගැහුණා කියලා. ඒ ස්වාමි මගේ මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයලා දුන්නා. ඒ දේවල් හොඳින් කරගන්න මට ඔයාගේ උදව්ව ඕන කියලා අලාගිනිට කියනවා. මේ වෙන කිසිම දෙයක් ගැන දන්නේ නැති අලාගිනි එයාට hina වෙලා කියනවා ඔයා මට ඕන දෙයක් කියන්න, මම ඕනම වෙලාවකම ඔයත් එක්ක ඉන්නවා කියලා. ඒ වෙලාවේ බාලචන්ද්‍රයන් අලාගිනිට කියනවා අපි දෙන්නගේ කසාද සිද්ධ වෙලා තියෙන්නේ නරක කාලෙක, ඒ හින්දා තමයි මුල් කාලේ අපි දෙන්න අතර ප්‍රශ්න ඇති වුණේ. ඒ නිසා හෙට පාන්දර 4ට සුබ නැකතක් තියෙනවා. ඒ වෙලාවේදී ෆැක්ටරිය ඇතුළේදී අපි දෙන්න ආයමත් සැරයක් කසාද බඳිමු කියලා අලාගිනිට කියනවා. ඒ වගේ දෙයක් නම් කරන එක ලොකු දෙයක් නෙවෙයි නිසා අලාගිනිත් මේකට කැමති වෙනවා. අලාගිනි අහනවා ඒ වෙලාවේ එතනට තව කවුද එන්නේ කියලා. බාලචන්ද්‍රයන් කියනවා ඔයයි මමයි පූජකතුමයි විතරයි ඉන්නේ, වෙන කිසිම කෙනෙක් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපට මූවී එකේ පෙන්නනවා ඊළඟ දවසේ උදේම අලාගිනි මගුල් ඇඳුමත් ඇඳගෙන යන්න සූදානම් වෙනවා. බාලචන්ද්‍රයන් අලාගිනිව මනමාලයක් විදියට අඳවගෙන යන හේතුව තමයි අර අමනුෂ්‍ය බලවේගයේ බාලචන්ද්‍රයන්ට කලින්ම කියලා තිනවා අලාගිනිව මනමාලයක් විදියට සරසවලා එයාගේ ළඟට අරගෙන ඉන්න කියලා. ඊට පස්සේ මේ දෙන්නම යනවා එයාලගේ වැඩපළට. ඒ ගිහින් අලාගිනිට කියනවා ඔයා ඔතනටම වෙලා ඉන්න, මම පූජකතුමා ඇවිල්ලාද කියලා බලලා එන්නම් කියලා. බාලචන්ද්‍රයන් මෙහෙම එළියට යන්න හදද්දිම අලාගිනි එයාව නවත්තලා කියනවා අනේ මට මහා අමුතු බයක් දැනෙනවා, ඒ නිසා ගිහින් ඉක්මනට එන්න කියලා. බාලචන්ද්‍රයන් එතනින් එළියට ගියාට පස්සේ අලාගිනිට ඇහෙනවා අර අමනුෂ්‍ය බලවේගය hina වෙන සද්දේ. ඒ සද්දට අලාගිනි හොඳටම බය වෙනවා. ඒත් එක්කම අර අමනුෂ්‍ය බලවේගය කතා කරලා කියනවා බාලචන්ද්‍රයන් කියපු විදියටම ඔයාව හරි ලස්සනට අන්දවලා එක්කන් ඇවිල්ලා තියෙනවානේ කියලා. ඒත් එක්කම එතන ආපු බාලචන්ද්‍රන් දෙකපු අලාගිනි මට ගොඩක් බයයි, ඒ හින්දා මම ඔයාලඟට එන්නම් කියලා කියද්දිම අලාගිනිට යන්න බැරි වෙන්න එකපාරටම එයාගේ වටේට ගින්දර ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අලාගිනි වැඳලා බාලචන්ද්‍රයන්ට කියනවා අනේ මාව මෙතනින් බේරගන්න ස්වාමීනි කියලා. එතකොට බාලචන්ද්‍රයන් කියනවා ඔයා මට ඇත්ත හංගලා ලොකු වැරද්දක් කළා අලාගිනි කියලා. ඒත් මේ වෙලාවේ අලාගිනිට හිතාගන්න බෑ බාලචන්ද්‍රයන් මොනවද මේ කියන්නේ කියලා. ඒ වෙලාවේදී බාලචන්ද්‍රයන් කියනවා ඔයයි කෛලාසු දෙන්න අතර කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා කිව්වට මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔයාලා දෙන්න එකට ඇඳේ නිදාගෙන ඉන්නවා කියලා අලාගිනිට කියනවා. බාලචන්ද්‍රයන් ඒ කිව්ව කතාව ඇහුවට පස්සේ අලාගිනි එයාගෙන් අහනවා එදා ඔයා බය වුණ දවසේ රෑ අපි දෙන්න එකට එකතු වුණාට පස්සේ ඇඳේ තිබ්බ ලේ පැල්ලම් ඔයා දැක්කේ නැද්ද කියලා. ඒ වෙලාවේ තමයි බාලචන්ද්‍රයන්ට එදා දවසේ වුණ දේවල් හරියටම මතක් වෙන්න පටන් ගන්නෙ. එදා අලාගිනි එක්ක ඇඳේ නිදාගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි, ඒ එයාමයි කියලා එයාට ඒ වෙලාවේදී මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේදී අලාගිනි කියනවා ඔයා කාගේ හරි බොරුවකට රැවටිලා ජීවිත දෙකක්ම නැති කරලා දානවා කියලා. ඉතින් මේ වෙලාවේ තමයි බාලචන්ද්‍රයන් දැනගන්නේ අලාගිනි මේ වෙද්දිත් ගැබ් අරගෙන ඉන්නේ කියලා. එයා අර අමනුෂ්‍ය බලවේගයේ කියපු දේවල් අහලා රැවටුණා කියලා තේරුම් ගත්තට පස්සේ අර අමනුෂ්‍යයාට කියනවා අනේ මගේ අලාගිනිට මුකුත් කරන්න එපා, එයාව අහපව් මටම දෙන්න කියලා. ඒත් ඉතින් ඒ වෙද්දිත් බාලචන්ද්‍රයන් ගොඩක් පරක්කු වැඩි, මොකද අර අමනුෂ්‍ය බලවේගය ඒත් එක්කම එතනට ඇවිල්ලා අලාගිනිව හිතාගන්නවත් බැරි වෙන විදියට අරගෙන යනවා. ඊට පස්සේ තමන්ගේ බිරිඳව තමන් නැති කරගත්තා කියලා තේරුම් ගත්ත බාලචන්ද්‍රයන් ඊළඟට කෙලින්ම යන්නේ එයාගේ තාත්තා ළඟට. අන්න එතනදී අදිබාන් පුතාගෙන් අහනවා මොකද වැඩේ ඉවර වුණාද කියලා. ඒකට බාලචන්ද්‍රයන් ඔළුව වනද්දී අදිබාන් එයාට කියනවා එහෙනම් දැන් ගෙදර ගිහිල්ලා හොඳට නාගෙන ඔය පව් ඔක්කොම හොදාගන්න කියලා. ඒක ඇහුවට පස්සේ බාලචන්ද්‍රයන් කිසිම දෙයක් නොකිය තාත්තා ළඟට ගිහිල්ලා එයා ඔළුව තියාගෙන හිටපු කොට්ටේ අරගෙන තාත්තාගේ හුස්ම හිර කරලා මරලා දානවා. එයා හැම කරන්න හේතුව තමයි තාත්තා කියපු දේවල් අහලා අලාගිනිවයි අර උපදින්න හිටපු දරුවවයි දෙන්නම අර අමනුෂ්‍යයාට බිල්ලට දෙන්න කියපු නිසා. ඉතින් මේ කතාවේ අවසානෙට වේදනාවෙන් හිටපු බාලචන්ද්‍රයන් තනිකම දුක තරා ගන්න බැරුව එයාගේ වැඩපළ ඇතුළෙදම බෙල්ල වැලදාගෙන මිය යනවා. ඉතින් ඔය විදියට තමයි අජේ එයාගේ හොල්මන් කතාව යාළුවන්ට කියලා ඉවර කරන්නේ. හැබැයි ඉතින් මේ කතාව අහපු යාළුවන්ට නම් තාමත් හිතාගන්න බෑ එයාලගේ ගමේ මේ වගේ දෙයක් සිද්ධ වුණාද කියලා. ඒත් එක්කම යාළුවෙක් අජේගෙන් ප්‍රශ්නයක් අහනවා ඔයා ඔය කියපු විදියට ඒ රතිඤ්ඤ වැඩපළ අපේ ගමේ කොතනද තියෙන්නේ කියලා. ඒ වෙලාවේ තමයි අජේ කියන්නේ අපි මේ බොන්න ඇවිල්ලා තියෙන්නේ බාලචන්ද්‍රයන් එළිලා මැරුණු රතිඤ්ඤ වැඩපළට තමයි කියලා.
ඉතින් ඒ කතාව ඇහුවට පස්සේ මෙතන ඉන්න යාළුවන්ට ගොඩක් තරහ ගිහිල්ලා එතරින් නැගිටලා යන්න හදනවා අපි බොන්න හොල්මන් ගුහාවකට උඹ අරගෙන ආවා කියලා. ඒත් එක්කම වගේ එයාලා එතනට අරගෙන ආපු ලයිට් එකත් නිමෙනවා. කොච්චර උත්සාහ කරත් එයාලට ලයිට් එක පත්තු කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඔය අතරෙම කවුරුත් හිතපු නැති විදියට මේ වැඩපලේ තියෙන ලයිට් එක නිවි නිවි පත්තු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අර නැගිටලා ගියපු යාළුවා මේ අයට කියනවා, මචං මගේ පිටිපස්සේ කවුරුර කෙනෙක් ඉන්නවා වගේ මට දැනෙනවා බං කියලා. හැබැයි ඒ දිහා බලාගෙන ඉන්න අනිත් යාළුවා නම් කියන්නේ එහෙම දෙයක් මට නම් පේන්නේ නැහැ කියලා. ඒත් එක්කම මූවි එකේ අවසානයේදී මේ යාළුවෝ බිබී හිටපු තැනට එක පාරටම අලාගිනිගේ ආත්මය එනවා අපට පෙන්නවා. ඉතින් යාළුවනේ, ඔයාලා කවුරු හරි කෙනෙක් අවංකවම කැප වෙලා ආදරේ කරනවා නම් ඒ ආදරේ ගොඩක් පරිස්සම් කරගන්න. මොකද එයාලා තරම් වෙන කිසි කෙනෙක් ආයේ ඔයාගේ ජීවිතයට මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා ආදරෙන් මතක් කළ දෙමින් අද දවසේ ඔයාලා වෙනුවෙන් අරගෙන අපි මේ සුපිරි මූවි එක මෙන්න මේ ආකාරයට අවසන් වෙනවා. මේ මූවි එක හොඳයි නම් ඒකට ලයික් එකක් දාලා මූවි එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ මූවිස් දිගටම බලන්න වික්‍රම් සිනමා අපේ YouTube channel එක subscribe කරලා bell notification එකත් ඔයාලා දාලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.